අපි ස්වාමීන් වහන්සේ දැන් තථාගතයන්න් වහන්සේ රූපය පිළිබඳව දේශනා කර ඇති ආකාර තුනක් තිබෙන බව ඔබ වහන්සේ අපිට මීට කලින් මතක් කර තිබෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ඒ ගැන පැහැදිලි කිරීමක් අපිට කරගන්න පුළුවන්ද මේ අවස්ථාවේදී? පෙරවන් සන්නයි ශාලිකා. ඇත්තරම රූපය පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කරපු ක්‍රම තුන තමයි උස්සද වශයෙන්, අසාධාරණ ලක්ෂණ වශයෙන් සහ සභාව වශයෙන්. ඒ කියන්නේ සමහර දේශනා තියෙනවා දැන් අහලා ඇති පටවි ධාතුව මොකක්ද කියලා හම බුදුරණස් දේශනා කරනවා කේසා ලෝමානකා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකං ඉහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං කියලා කොටස් 19ක් සූත්‍රයේ 19යි අපිට සමහර පොත්වල 20ක් අපිට හම් වෙනවා සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රෙන්නේ පටවි කොටස් 19යි එතකොට පටවිය කියන්නේ මේ කෙස්ලොම් කියලා අර්ථකථනය කරපු ක්‍රමවේදයක් තියෙනවා හේතුව මොකද කෙස්වල පටවි ගතිය වැඩි ලොම්වල පටවි ගතිය වැඩි නියදත්වල පටවි ගතිය වැඩි ඒකෙන් කියවෙන්නේ අනිත් ධාතු හතරේක නැහැ කියන එක නෙවෙයි ඒක නැහැ කියන එක නෙවෙයි ඒ නිසා උත්සන්න භව වශයෙන් දැන් අපි ගත්තොත් එහෙම අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං සේදෝ මේදෝ මේ වගේ ලක්ෂණ ගත්තම දහඩිය සැරව ඊට පස්සේ රුධිරය කඳුළු වගේ දේවල් ආපෝ ගතිය වැඩි ඒ නිසා ඒවා ආපෝ ධාතු වලට සහන්වලා තියෙනවා බුදුරජාණන්. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අධික ස්වභාවය යම් හතර මහා ධාතුවේ යම් ධාතුවක් යම් දෙයක අධික නම් ඒ දෙය ඒ ද්‍රව්‍ය කෙස් කියන්නේ ද්‍රව්‍යයක් නේ ලොම් කියන්නේ ද්‍රව්‍යයක් තතක් කියන්නේ ද්‍රව්‍යයක්. ඒ ද්‍රව්‍ය ඒ උත්සන්න ධාතුව ලෙස හඳුන්වලා තියෙනවා. ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ තමයි අසාධාරණ වශයෙන් ගත්තම ඇස ගන්නු ඇස චක්කු සෝත ගාන ජීවහා කාය කියන ඒවා ගත්තම චක්ෂුව කිව්වම මෙතන තේරවාද නිර්වචනයේ හැටියට දැන් සතිපට්ඨාන සූත්‍ර අටුවා හැටියට චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති චක්ෂෝ ප්‍රිය රූපයක් අපි කැමති රූපයක් අපි ඇලෙන රූපයක් එතකොට මේ චක්ෂුව කියනකොට එතන ගන්නේ මේ මුළු මාංශ ඇසම මේ මාංශ ඇස ගත්තම එතන ඇසේ බෝලයක් නේද තියෙන්නේ ඇහි පිල්ලම් තියෙනවා ඒ ඔක්කොම ඇතුළත් කරන ඇහි බැම මේ සියලුම මේ කෑල්ලම තමයි ඇහැ කියලා අරන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එතකොට එතන තියෙනවා පටවි ධාතුවක් එතන තියෙනවා ආපෝ ධාතුවක් එතන තියෙනවා තේජෝ ධාතුවක් තියෙනවා නමුත් ඒ තියෙන කොටසෙහි ශරීරයේ වෙන කිසිදු තැනක නැති විශේෂ රූපයක් තියෙනවා රූපයට සංවේදී වෙච්ච චක්ෂුර් ප්‍රසාදය කියලා එකක් චක්ෂුර් ප්‍රසාදය රූපයට සංවේදී ගතිය ඒ චක්ෂුර් ප්‍රසාදය වෙන තැනක නැහැ ඒ ඇස් බෝලේ නැත්තම් ඒ ප්‍රදේශයේ විතරයි තියෙන්නේ ඒ නිසා ඒ ප්‍රදේශයේම තියෙන එතනට විතරක් ආවේණික වෙච්ච චක්ෂුන් ප්‍රසාදේ නිසා ඒ මුළු තැනටම චක්ෂුව කියලා කිව්වා. ඒකෙන් කිව්වේ චක්කු කියලා කියන්නේ එතනට. ඒකෙන් කියන්නේ එතන සතර මහා ධාතු නැහැ කියන එක නෙවෙයි. සෝත කියලා කිව්වේ කනට. කනේ තියෙන ශබ්දයට සංවේදී රූපයක්. ඒ රූපේ වෙන තැනක නැහැ ශරීරේ. ඒ රූපේ නිසා මුළු කනටම සෝත කියලා කිව්වා. ඒ වගේම ගාන ජීවහා කියවත කය කියන එක මුළු කයම වැතිරලා දෙන කාය ප්‍රසාදේ කියන එක. අපි අර කියපු චක්කු සෝත ගාන ජීවහා කියන තැන්වලත් ඒ මාංශ දිවෙත් අපිට කායික සංවේදනා තියෙනවනේ ඇහෙත් තියෙනවනේ ඇහැට ඇඟිල්ලෙන් ගන්නත් දෙදෙන්නේ ඒකට ඉතින් ඒක මුළු කයෙන් පැතිරිච්ච එකක් කාය ප්‍රසාදය කියන එක ඒක මුළු කයෙම තියෙන එකක් ඉතින් ওই විදිහට ගත්තම අසාධාරණ ධාතු වශයෙන් අසාධාරණ ධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ සමහර රූප හඳුන්වලා තියෙනවා ඒතර ඇස කිව්වම එතන චක්ෂු ප්‍රසාදය තියෙන නිසා චක්ෂු ප්‍රසාදය ඇතුළු ඒ සියලුම ධාතු ටික තමයි ඇස කියලා අරන් තියෙන්නේ කේසා කියලා ගත්තම සතර මහා ධාතුම තියෙනවා හැබැයි පටවි ධාතු වැඩි නිසා ඒකට කෙස් කියලා කියනවා පටවි කෙස් පටවි කියලා හඳුන්වලා තියෙනවා ඒතර බුදුරජාණන් වහන්සේ පටවි ආපෝ තේජෝ ඊට පස්සේ වර්ණ ගන්ධර සෝදා චක්කු සෝත ගාන දිව ආදී මේ ද්‍රව්‍යමය ස්වරූපයෙන් හඳුන්වලා තියෙනවා ද්‍රව්‍ය වශයෙන් හැබැයි ඒ කොහොමද ඒ කරුණු දෙකක් මත යම් ද්‍රව්‍යයක යම් ධාතුවක් වැඩි නම් ඒ ද්‍රව්‍යම ධාතුවේ නමින් හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ කෙස් තමයි පටවි. ලොම් තමයි පටවි කියන එක දේශනාව. ඒ වගේම යම් ද්‍රව්‍යයක යම් රූප කොටසක වෙන තැනක නැති එතනට විතරක් ආවේනික රූපයක් තියෙනවා නම් චක්කුසෝත ගාන ජීවහා කාය වගේ ප්‍රසාද රූප තියෙනවා නම් ඒ මුළු වස්තුවම චක්කුසෝත ගාන කියලා හඳුන්වලා තියෙනවා. ඒක අසාධාරණ රූප වශයෙන්. ඊට පස්සේ තුන්වෙනි දේශනාව තමයි ස්වභාව ලක්ෂණ වශයෙන්. දැන් ගත්තොත් එහෙම ධාතු 18 ආයතන 12 වගේ දේශනාවක් ගත්තොත් දැන් හොඳට හිතන්න කෙස් ටික ගන්නකෝ කෙස් ගත්තම මේ කෙස් වල දැන් ධාතු බෙදීම ගත්තම ඒ තියෙනවා අපිට අපි ගන්නවා සාමාන්‍යයෙන් චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු සෝත ධාතු ගන්ධ ධාතු ශබ්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු නැත්තම් වෙන විදිහකට ගත්තොත් චක්කු සෝත ගාන ජීවහා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියලා ධාතු 18ක් තියෙනවා. කෙස් ටික ගත්තම ඒ කෙස් වල වර්ණයක් තියෙනවා. ඒ වර්ණය තමයි රූප ධාතුව.
ඒ කෙස් වල ගන්ධයක් තියෙන එක තමයි ගන්ධ ධාතුව. ඒ කෙස් වල රසයක් තියෙනවා දිව ගැවුවොත් ඒක රස ධාතුව. ඒ කෙස් වල තද ගතියක් තියෙනවා. ඒ කෙස් වල උෂ්ණ ගතියක් තියෙනවා. ඒ කෙස් වල හුඹවපු ගතියක් තියෙනවා. ඒක තමයි පොට්ටබ්බ ධාතුව. ඒ කෙස් වල ආපෝ ධාතුව තියෙනවා. ඒකට ඒකට ඉන්නේ ධම්ම ධාතුව යටතේ. දැන් බලන්න එකම කෙස් ගහ. එකම කෙස් ගහෙහි රූප ධාතුව තියෙනවා. ගන්ධ ධාතුව තියෙනවා. රස ධාතුව තියෙනවා. පොට්ටබ්බ ධාතුව තියෙනවා. ධම්ම ධාතුව තියෙනවා. එතකොට මේ ධාතු දේශනාව බැලුවම ඒක ද්‍රව්‍ය වශයෙන් කරපු දේශනාවක් නෙවෙයි. ඒ කෙස් වල තිබිච්ච ඇහැට සංවේදී ගතිය තමයි රූප ධාතුව. හයට සංවේදී ගතිය තමයි පොට්ටබ්බ ධාතුව. නාසයට සංවේදී ගතිය තමයි ගන්ධ ධාතුව. දිවට සංවේදී ගතිය තමයි රස ධාතුව. මනසින් දත හැකි ස්වභාවයක් තමයි ධම්ම ධාතුව. ඒ කියන්නේ ඒක නැහැ සප්පටික ස්වභාවය. එතකොට මේ ධාතු දේශනාව ආයතන දේශනාවත් එහෙමයි. ඒවවලදී බුදුරජාණන් වහන්සේ ද්‍රව්‍ය වශයෙන් නෙමෙයි රූප දක්වලා තියෙන්නේ ගති ස්වභාව වශයෙන්. එකම ද්‍රව්‍යයේ ගති ස්වභාව කීපයක් තියෙනවා. එතකොට එකම ද්‍රව්‍යයේ ගති ස්වභාව ඒ ධාතු කීපයක් විස්තර කරනකොට කෙස් වලට තනියම කියන්න බෑ රූප ධාතුව කියලා. කෙස් කියන ද්‍රව්‍යයට කියන්න බෑ පොට්ටම්බ ධාතුව. මොකද ඒකේ රූප ධාතුවක් තියෙනවා. ගන්ධ ධාතුවක් තියෙනවා. රස ධාතුවක් තියෙනවා. එතකොට තේරුම් ගන්න ඕනේ මේ ධාතු ආයතන දේශනාවලදී බුදුරජාණන් වහන්සේ රූපේ දේශනා කරන්නේ ද්‍රව්‍යමය වශයෙන් නෙවෙයි ගති ස්වභාව වශයෙන්. එතන ඔය තමයි දේශනා වර්ග තුන. ද්‍රව්‍යමය දේශනා වර්ග දෙකක් තියෙනවා. රූපේ ද්‍රව්‍ය ලෙස දේශනා කරපු දේවල් ලෙස. ඒ තමයි යම් ධාතුවක් වැඩි නම් ඒ ද්‍රව්‍ය ඒ ධාතුවේ නමින් හඳුන්වලා. හරියට කෙස් පටවි ධාතුව කිව්වා වගේ. ලොම් පටවි ධාතුව කිව්වා වගේ. කෙළ ආපෝ ධාතුව කිව්වා වගේ. ඒ වගේම යම් රූප කොටසක වෙන තැනකට නැති ආවේනික අසාධාරණ රූපයක් තියෙනවා නම් ඒ රූප ද්‍රව්‍ය ඒ නමින් හඳුන්වලා. හරියට ඇස කන නාසය දිව ශරීරය වගේ. ඊළඟට එහෙම ද්‍රව්‍යමය ගතියකින් තොරව ගති ස්වභාව වශයෙන් ඇසට සංවේදී බව රූප ධාතුව, නාසයට සංවේදී බව ගන්ධ ධාතුව, දිවට සංවේදී බව රස ධාතුව, කයට සංවේදී බව පොට්ටබ්බ ධාතුව, ඊට පස්සේ මනසින් දත හැකි ස්වභාවයේ ධම්ම ධාතුව, තමන්ගේ ස්වභාවයේ දරණ, ඒ වගේ මනසින් දත හැකි ගතිය ධම්ම ධාතුව ආදී ලෙසට ගති ස්වභාව වශයෙන් දේශනා කරලයි. ඔය තමයි දේශනා වර්ග තුන. පාලියෙන් කිව්වොත් එම උස්සද වශයෙන්, අසාධාරණ ලක්ෂණ වශයෙන්, ගති ස්වභාව වශයෙන්, ස්වභාව ලක්ෂණ වශයෙන්.